අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත ඇඳිරි නීතිය සමයේ නිවසින් පිටවිය හැක්කේ කාටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශිත සේවා සහ ආයතන රැසක් මේක අපි බලාපොරොත්තු වුණු ලොක්ඩවුන් එකක් නෙවෙයි පාර පුරාම වාහන මේ ලොක්ඩවුන් එකෙන් වැඩක් නැහැ සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි දුම්පානය කරන පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වීම 14 ගුණයකින් ඉහළට මාරාන්තික එප්සිලෝන් වෛරසයත් ශ්‍රී ලංකාවට ඇතුළු වෙයිද නිරෝධායන ඇඳිරි නීතිය සමයේ අඩු ආදායම්ලාභීන්ට කලින් 5000යි දැන් 2000යි පාස්කු ප්‍රහාරයේ වින්දිතීන්ට යුක්තිය ඉල්ලා අද දිවයින පුරා කළු විරෝධය බලවුතුන් ප්‍රහාරය පිළිබඳ කරුණු යට ගන්න උත්සාහ කරනවා කාඩිනල් හිමියන්ගෙන් යලි චෝදනා රටටත් ජනතාවටත් සෙත්පතා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සරෝරාත්‍රික පිරිත් සජ්ජායනය අද රාත්‍රී 10 සිට ප්‍රථමයෙන් දේශීය පුවත් මේ වන විට රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි ඊ රාත්‍රී 10 සිට ලබන 30 වෙනිදා දක්වා මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා මෙම කාලය තුල අත්‍යවශ්‍ය සේවා ඇතුළු නම් කරන ලද සේවාවන් සැපීමේ හැකියාවක් පවතිනවා මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය අවභාවිතා නොකරන ලෙසට යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඊයේ රාත්‍රී 10 සිට එළමන 30 වෙනිදා අලුයම 4 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උපදෙස් ලබා දුන්නා. මේ අතර නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව තුළ සේවා සැපීම සඳහා පිටත්ව යා හැකි පිරිස සහ සැපයේ හැකි සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිය නිර්දේශයන්ද මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍යාංශ සේවකීන් සියලුම පොලිස් නිලධාරීන් ග්‍රාම සේවක මහත්ම මහත්මීන් අවසරලත් පළාත් පාලන ආයතන සේවකීන් විදුලි ජල සන්නිවේදන ඉන්ධන හා ගෑස් මෝටර රථ හා ටයර් සේවා මාර්ග සංවර්ධන හා ඉදිකිරීම් අංශ අවසරලත් පිරිස් දීවර හා කෘෂිකර්මාන්තයට අදාළ නිලධාරීන් හා සේවකීන් කුඩා කඩ සහ සාප්පු සංකීර්ණ ඔන්ලයින් ක්‍රමයට පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ සේවා ඔන්ලයින් ක්‍රමයට හා නිවෙස් වෙත බෙදා හැරීමට පමණයි බැංකු සේවා සීමා සහිත ගනුදෙනු සඳහා පමණක් අවමංගල්‍ය සේවා කොවිඩ් මෘතදේහයන් හැරුණු විට අනෙක් සියලුම මරණ අවම පුද්ගල පිරිසකගේ සහභාගීත්වයෙන් පැය 24ක් තුල අවසන් කළ යුතු බවට නිර්දේශ දෛනික ආදායම් ලබන්නන් හට විශේෂී කටයුත්තක් සඳහා පමණක් අවම සමාජ පරතරය පවත්වා ගනිමින් සේවා සැපයිය හැකි මේට අමතරව අද පස්වරුවන විට සෞඛ්‍ය අමාත්‍යාංශය තවත් නිවේදනයක් නිකුත් කරමින් නිර්දේශ 9ක් ඉදිරිපත් කරමින් සේවා සඳහා පිටත් විය හැකි කාණ්ඩ නම් කර තිබෙනවා අත්‍යවශ්‍ය නඩු කටයුතු සඳහා උසාවි පවත්වාගෙන යාමට මෙහිදී සීමිත අවසර පවතිනවා ආනයන හා අපනයන ආර්ථික ක්‍රියාවලීන් සඳහා කටයුතු කරන දේශීය නිෂ්පාදන සඳහා අවසරලත් පිරිසට කටයුතු කිරීමටද අවසර හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කෘෂිකර්ම හා එම නිෂ්පාදන සිදු කරන සේවකීන් සඳහා පළාත් අතර සංචරණය කිරීමටද අවස්ථාව හිමි අත්‍යවශ්‍ය වෙළඳසල් විවෘතව තබන වේලාව පිළිබඳව දිස්ත්‍රික් කොවිඩ් කමිටුව විසින් තීරණය කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා එමෙන්ම අත්‍යවශ්‍ය කටයුතු සඳහා මාධ්‍ය වේදීන් කැඳවීමටද එම ආයතනවලට අවසර හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද පස්වරුවන විට නිකුත් කළ අලුත්ම මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ සංචරණ සීමා උල්ලංඝනය කිරීම පිළිබඳ සුවා බැලීමට දිවයින පුරා පොලිස් මාර්ග බාධක යොදා තිබෙනවා දැනට දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඊයේ දිනේ පොලිස්පත්තුමා විසින් විශේෂ උපදෙස් මාලාවක් පොලිස් නිලධාරීන් වෙත නිකුත් කරනු ලැබුවා. යුද හමුදා විසින්ද සංචරණ සීමා උල්ලංඝනයේ පිරිසවා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර ක්ෂණික විහිදුම් යතුරු පෙදි බලකායද ඊට සහාය දක්වනවා. එමෙන්ම ආරක්ෂක කටයුතු සඳහා ගුවන් හමුදාවද සිය සහාය ලබා දී තිබෙනවා. සමස්ත දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති මේ මොහොතේදී සියලු දෙනා ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. සියත ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය අවභාවිතා නොකරන ලෙසටයි. පෑලියගොඩ මැනින් වෙළඳපොළ වෙත විශාල වශයෙන් එළවලු තොග අද දවසේ ලැබී තිබුණු බව අප වාර්තාකරු පවසනවා. එළවලු ආවා. ආවට ගණන් කරවන්න දෙන්නේ විදියක් නැහැ නේද? ඇඳිරි නීතිය දාලා වහලා නැදින්නේ. බඩු ගන්න මිනිස්සු ඉන්නවද? රජයේ මේ බඩු වලට වග කියන්න ඕන. දැන් මිනිස්සුන්ට දැනුම් දෙන්නේ නැතුව මේ වැඩේ කළාම මිනිස්සු කවුරුත් අමාරු වෙනේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද දිනේ සුපුරුදු පරිදි විවෘත කර තිබු අතර පාරි
පාරිභෝගිකයින් අඩුවීම හමුවේ මත්ස්‍ය අලවිය පහළ මට්ටමක පැවතුණා. ඇඳුරු නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී පිටකොටුව තොග වෙළඳ සංකීර්ණයේ කටයුතුද සුපුරුදු පරිදි ක්‍රියාත්මක වුණා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පිටකොටුව හතරවන හරස් වීදියේ තොග වෙළඳාම් කටයුතු පිළිබඳ සුව බැලීමට නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව ආදායම් අහිමි වන අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 2000ක දීම නමක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉදිරියේදී ලබා ගන්න තොරතුරු වලට අනුව අදාළ දීමනාව ලබා දීම සඳහා වන කටයුතු මේ වන විට සකස් කරමින් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් මිස්සර් ආටිගල මහතා ප්‍රකාශ කළා. අතිපූජ්‍ය මහනා හිමිවරුන්ගේ ඉල්ලීම පිළිගනිමින් රට වසා දැමීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිය පළ කරන බව පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් පවසනවා. උබේ මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක මා හිමියන් වහන්සේලා ඇතුළු බොහෝ දිනාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා රට වසා දැමීමට ගත් තීරණය පිළිබඳ අපි බෙහෙවින්ම කෘතඥ වෙනවා. රාජ්‍ය නායකයෙක් හැටියට අතිගරු ජනාධිපතිතුමා ඉන්නත්කරණය එවැගේම නිරෝධායන නීති රීති පැනවීම සහ අනිකුත් විවිධ ක්‍රියාමාර්ග තුලින් මේ වසංගත තත්වයෙන් රටවැසියන් මුදවා ගැනීමට විශාල පරිශ්‍රමයක යෙදෙන බව අපිට පේනවා. මෙවන් වසංගත තත්වයක් පවතින වකවානුවක දේශපාලන මතිමතාන්තර සහ වෙනත් වාද බෙහෙද පසෙකලා ලක්වැසියන් හැටියට රටවැසියන් හැටියට එකවන්ව කටයුතු කිරීමෙන් පමණයි මේ අභියෝගය ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. හැම තැනම වාහන, හැම තැනම මිනිස්සු තමන් ඉල්ලා සිටියේ මෙවැනි ලොක්ඩවුන් එකක් නොවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. මෙවැනි ලොක්ඩවුන් එකක් සාර්ථක නැති බවයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ. අද පැය මේ වෙද්දී 15ක් පමණ ගත වෙලා තියෙනවා ලොක්ඩවුන් කිරීමෙන් අනතුරුව. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ අද වෙද්දී කනගාටුයි කියන්නේ මේ තත්ත්වය ඉතාමත් දුර්වලයි. කිසිම ආකාරයෙන් ඇඳිරි නීතියක් තියා එක පොලිසිය නිලධාරියෙක් මහපාරේ දකින්න හම්බෙන්නේ නැහැ. අද උදේ සහ මම දැන් රාජකාරියෙන් එනකොට සහ යනකොට අපි හිතන 10න් සමත් වෙන්නේ නැහැ. අපි මේක මර්ධනය කරා. මේක 10න් ඔබටත් දින කීපයක් කරන්න වෙනවා. අවම සති දෙකක් යා යුතුයි කියන මතයක් තමයි වෛද්‍යවරුන් අතර තියෙන්නේ. මේ ලොක්ඩවුන් එක ලබා දීමේ ක්‍රමවේදයක්. මේක අර සර්ප්‍රයිස් පාටියක් වගේ දෙන්න එපා. රූපවාහිනී වැඩසටහන් වලත් කරන්න. දෙනවද නැද්ද? දෙයිද නැද්ද? දෙයිද නැද්ද කියලා දාලා එකපාරට දීලා දාන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙම මිනිස්සු අමන්දානන්දයට පත් කරාට නමුත් ඒකෙන් සිද්ධ වෙන දේ තමයි මිනිස්සු එකවර මේ දින 10ට සූදානම් වීම නිසා වසංගතය පාලනය කරන්න බැරුව අපි අර ලොක්ඩවුන් එකේ මූලික අභිප්‍රායන් පළවෙනි දවසේම කඩා ගන්න එක. කොවිඩ් වෛරසයට වඩා දරුණු එෆ්සිලෝන් නැමැති වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවධානමක් පවතිනවා. ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වගකීම්තු සියලු අංශවල ප්‍රබල වගකීමක්. දැනටමත් මෙම මාරාන්තික වෛරසය පාකිස්තානය සහ ඉන්දියාවේ පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව. මෙරට තුළ ව්‍යාප්ත ඩෙල්ටා වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් මෙවන විටත් නිර්මාණය වී ඇති බවට විශේෂඥයින් හඳුනාගෙන අවසන්. එලෙස ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනාගත් එකම රට ශ්‍රී ලංකාව බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මෙරටින් හඳුනාගෙනු මෙම ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේදයේ ප්‍රබලත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයින් මෙවන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වෙමින් එහි විකෘති ප්‍රභේදයන්ද නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට තවත් අවධානමක් මතුවේ තිබෙනවා. අපගේ සියත ප්‍රවෘත්ති විකාශය තුළින් මීටර් දෙසතියකට පෙර අපි වාර්තා කළා එෆ්සිලෝන් නැමැති මාරාන්තික වෛරසයක් පිළිබඳව. මෙවන විට පාකිස්තානයේ පුරා පැතිර යන එෆ්සිලෝන් වෛරස් රෝගීන් ඉන්දියාවටද පැමිණ ඇති බවට ඇත මාධ්‍ය වාර්තා කරනවා. මෙම මාරාන්තික වෛරසය ශ්‍රී ලංකාවටද පැමිණීමේ දැඩි අවධානමක් පවතිනවා. වගකිව යුතු පුත්කිරින් ලෙස මෙම වෛරසය රටට ඇතුළු නොවීමට අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම සියලු දෙනාගේ ප්‍රබල වගකීමක් බව අප ඔබට සිහිපත් කරනවා. මේ අතර දුම්පානය කරන පුත්කලේ කොවිඩ් ආසාදිතයෙකු බවට පත්වීමේ සම්භාවිතාව 14 ගුණයකින් වැඩි බව දුම්කල හා මත්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මේ නව කොරෝනා 19 වසංගත රෝගයේ උත්සන්න වීම සඳහා දැඩි සත්කාර ඒකවකවලට යොමු වීම හෝ මරණේ පවා සිදුවීම සඳහා ඍජුවම බලපාන දෙයක් තමයි මේ දුම් වැටිය, දුම් ඉරීම කියන එක.
ඔබ දුම් විරණ කෙනෙක් නම් ඔබ ඔබේ නිවසේ තුල දුම් පානය කරන කෙනෙක් නම් මේ වහාම මේ දිනවල එක අත්හිටවන්න ඕනේ නවත්තන්න ඕනේ මීට හේතුව ඔබට කොරෝනා රෝගී බවට පත්වීමට ඇති සම්භාවිතාවය ඔබ දුම් නොවුරන කෙනෙකුට වඩා 14 ගුණයක් වැඩි වැළඳුනෝතින් සංකූලතා ඇති වෙලා මරණය පවා ඇතිවීමට තියෙන අවස්ථාවත් වැඩි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාත් කත්තක් මහතා අද අරලියක මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ කොවිඩ් 19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම සිදු කළා ඇත්තටම දැන් කොවිඩ් රෝගීන් නිවසේ තබාගෙන ප්‍රතිකාර කරන තැනට අපිපත් වෙලා ආරම්භක අවස්ථාවේ සේ පොකුරු වට කරන්න කන්දකඩු යවන්න දැන් බැහැ. අතරමැදි කොවිඩ් මධ්‍යස්ථානත් පෙරිලා. ඇත්තටම කොවිඩ් රෝගියෙකු නිවසේ තියන්න කවුද තීරණය කළ යුත්තේ? මේ ගැන ඔබ දැනුවත් කරන වත්සලා හෙටි මුල්ල. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමවේදයන්ට අනුව කොවිඩ් 19 රෝගීන් කොටස් තුනකට වර්ග කර තිබෙනවා. සුළු රෝග තත්ත්ව, මධ්‍යස්ථ රෝග ලක්ෂණ සහ බරපතල රෝගී තත්ත්ව ලෙසයි මෙම වෙන් කිරීම කර ඇත්තේ. ඇත්තටම මින් සුළු රෝග ලක්ෂණ ඇති ආසාදිතයින් නිවසේ තබාගෙන ප්‍රතිකාර කිරීම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කරලා තියෙන්නේ. ඒ තීරණය ගත යුත්තේ වගකිවිය යුතු සෞඛ්‍ය කණ්ඩායමක් විසින්, වෛද්‍යවරුන් විසින්. එසේ නැතිව නිවසේ අයට තමන් කැමති ආකාරයට රෝගීන් නිවසේ තබා ගැනීමේ තනි තීරණ ගන්න එපා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා තිබෙනවා. නිවසේ සිටින කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකීමේදී දැඩි පරීක්ෂාවකට ලක්විය යුත්තේ කුමන කාරණාදැයි මෙහිලා ඔබට පවසන්නට අප දැන් සූදානම්. උණ හුස්ම ගැනීම අපහසුතාවය හෝ හුස්ම ගැනීම වේගවත් වීම නොගැඹුරු ලෙස හුස්ම ගැනීම නිල් පැහැතොල් හෝ මුහුණ පපුවේ වේදනාව ව්‍යාකූල බව දියර පානය පවා අපහසු වීම සහ වමනය ඇතනම් ඔබ වහාම වෛද්‍යවරුන් ඇමතිය යුතුයි. එසේම රෝගී ලදරුවන්ගේ උගුරෙන් ශබ්දයක් පිටවීම සහ මෞකිරි උරා බීම අඩු නම් දරුවන් රෝහල් ගත කළ යුතු වෙනවා. විශේෂයෙන් ඔක්සිජන් මැන ගැනීම සඳහා ඔක්සිමීටරයක් භාවිත කළ හැකි නම් එය ඉතා වැදගත් බව අප මීට පෙරද ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා. එසේම ඉතා වැදගත් වන්නේ අනික් අය ආසාදනය නොවී සිටීමට වග බලා ගැනීමයි. එහිලා සෑම විටම නිවස තුළ මුව ආවරණ පැළඳ සිටීම රෝගියාගෙන් මීටර් දෙකක් ඈත් වී සිටීම රෝගියා භාවිත කරන සියලු දේ වෙන් කිරීම සේම ඔහු අත ගැටෙන පෘෂ්ඨ විෂබීජ හරණයද වැදගත් වෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සාධාරණයක් ඉටු නොවීම මූලික කරගනිමින් කොළඹ අගරතුගුරු පදවිය විසින් අද දින කළු විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. රටවටා කතෝලිකයින් නිවෙස්වල සිට අදයිම කළු විරෝධතාවයට එක් වී සිටිනවා. කවුද මේක කළේ? මතු පිටින් පේන දේ විතරද? නැහැ. ඉන්දියන් රහසොත්තු සේවයෙන් ලබා දුන්නු ඒ අවවාදයේ හතර පාරක් බලධාරීන් දැනුවත් කෙරෙව්. එදා කරුණු පැහැදිලි කරලා දුන්නා මොකක් හරි භයානක දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා. නමුත් බලධාරීන් ඒ යට ගැහැව්වා. මිනිසුන්ද මැරෙන්න ඉඩ හැරියා. දෙවියන් වහන්සේට පිටුපාලා නීතියට පිටුපාලා බලේ ඉන්න ආශාවට බලයට එන්න ආශාවට හිතුවක්කාර විදිහට ඒ සලකුණු මගහැරියා. ඒ වෙලාවේදී රටේ බලධාරියා අදාළ පුද්ගලයන්ව නීතිය හමුවට ගෙනෙන එකට හරස් කැපුවා. තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා. ඒ නිසා මේ මහා ව්‍යසනය සිදු වුණා. එය යටගහන්න උත්සාහ කරනවා බලවතුන් අපට බෑ. අත හොදාගෙන පිලාතුල වගේ පැත්තකට වෙන්න. පවතින වසංගත තත්ත්වයේ හමුවේ රටටත් ජනතාවටත් සෙත් පතමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනක් අද රාත්‍රී 10 සිට සියත ටීවී ඔස්සේ ගෙනීමට අප සූදානම්. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන පින්කම් මාලාවට සමගාමීවයි. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සෑම වසරකම පින්කම් මාලාවක් සංවිධානය කරනු ලබනවා. රටට ජනතාවට සිත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ආයතනයේ ඉදිරි දියුණුව උදෙසා අප අතරින් මිය වූ ආයතනික ප්‍රධානීන් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල මිය ගිය සෑම අයෙකුටම පින්පෙත් ප්‍රාර්ථනා කිරීම පෙරටු කරගනිමින් අප මෙම වාර්ෂික පින්කම් මාලාව සංවිධානය කරනවා. සෑම වසරකම අගෝස්තු මාස 21 වනදා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය එය සජීවී ලෙස සියත ටීවී සහ සියත FM ඔසේ විකාශය කිරීම පසුදා දින උදෑසන
හිල් දාණය ගංගාරාම පුදවිමේ වැඩවසන මහා සංඝරත්නය වෙත පූජා කිරීම එදිනම දහවල් මහනා හිමිවරුන් අනුනා හිමිවරුන් හා විහාරාධිපති හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්වීම අප Voice of Asia මාධ්‍ය ජාලය සෑම වසරකම අඛණ්ඩව සිදු කරනු ලබනවා මෙවර මුළු මහත් ලෝකයේම මොහොන දී ඇති මෙම වසංගත තත්වයේ හමුවේ වාර්ෂික පින්කම් මාලාව අපිට වෙනද වගේ සුපුරුදු විදිහට ජනතා ඒකරාශී වීමකින් පැවැත්වීමට අවස්ථාව නැහැ මේ නිසාම නිවසේ සිට ඔබ සැමට සර්ව රාත්‍රික පිරිත් දේශනය සමග සියත රූප වාහිනියෙන් සියත ගුවන් විදුලියෙන් එක්වන්නට අප අවස්ථාව උදා කර දී තිබෙනවා 12 වෙනි වරටත් පැවැත්වෙන Voice of Asia මාධ්‍යාලයේ වාර්ෂික පින්කම් මාලාව අනුව අද රාත්‍රී 10 සිට හෙට උදෑසන දක්වා සර්ව රාත්‍රික පිරිත් දේශනය ඔබ වෙත ගෙන ඒමට අප සූදානමින් සිටිනවා ඒ සියත රූප වාහිනියෙන් සහ සියත ගුවන් විදුලියේ සමගාමී විකාශනයන් ලෙසයි නිරෝගී බව සිත ශාන්තිය උදා කර ගන්නට සැම එක්සිතින් සූපත් වේවා යන මා හැඟි ප්‍රාර්ථනෙන් අද රාත්‍රී 10ට සර්ව රාත්‍රික පිරිත් දේශනය ඔබ වෙත ගෙන ඒමට අප සූදානම් Voice of Asia මාධ්‍යාලය 12 වන වරටත් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාව සමග ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව ඔබට එක්විය හැකි ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने गाने में मस्ती नोटिस करना